අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අචනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරාය නගරයේ පිළිබඳ සිදු කළ හෙලිදරව්ව හේතුවෙන් තමාට ජීවිත තර්ජන ඇතැයි මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශයක් आंदोलनात्मक वराय नगर आर्थिक कमीशन सभा पणत केटुम पत हेतु अदा देशपालन वेदिकाव उनुसुम्बे पलात किहिपे कट कालगुण विद्या डिपार्टमेंट्वेन अववादात्मक निवेदन गतभू पै विसी हतरे दी अयहपात कालगुणेन वेडिम बल पैम महनुवरट अटसिय हेत्त अटकट पीडा प्रदेश रसक जलेन यटवे डिस्ट्रिक्ट तुनकटात नायामे अनतुरुएंगवीम मार्ग बाधकेहार असीमित आशावन सीमित वन संपत विनाशकरण विपक्ष नायक सजित කොළඹ වරාය නගරයේ මෙරටට ඍජු විදේශ ආයෝජනයන් ගෙන ඒම සඳහා වන ගමනේ හැරම් ලක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් ලිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය හමුවක් හැඳවමින් ප්‍රකාශ කළේ ඊයේ දින කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් කළ අනාවරණය හේතුවෙන් මේ වන විට තමාට ජීවිත තර්ජන එල්ලවන බවයි. කොළඹ ගාලුමුදුර පිටියට අසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමිය ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාටත් හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියේ හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදුවනවා. මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව පනත් කෙටුම් පතක් පසුගිය 8වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභා නායක දිනීෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කෙටුම් පතක් ලෙස ඇතුළත් කර තිබෙනවා. එවැනි වකවානුවක් තුළ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම් प्रधान प्रियंत जयवर्धन मुर्दू प्रणांदु सह जनकद सिल्बायन महात्मा महात्मीन एम विनसुर मडुल्ले सेसु सामाजिकेन वशेन कटयुतु करनु लबनवा एम पांच पुद्गल विनसुर मडुल्ल हमुवे अदाल पित्सम लबन दहनम वनदा विभागीयट गैनीमट नियमितई मे अतर अद पेवति माध्य हमुवकदी मुदल राज्य अमात्य अजित निवाड कब्राल महता मे पिलिबंदव पहेदिली किरीमक सिदु कला अपि नव पनता गेनेल्ला मे रटे व्यापार किरीम मे रटे इदिरी गमनट रुकुलक वेन लेस ऋजु विदेश आयोजन गेनेमट මේක හැරවුම් ලක්ෂයක් වෙනවා. අපි ඕනම රටකට යනකොට අපි බලනවා මේක පහසුවෙන් ඒ රටට ගිහිල්ලා අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒ රටේ තියෙන නීති රීති අමාරුද කරගන්න. ඒ නීති අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ අපිට निराකරණය කර ගැනීමට ඉක්මනින් කරගන්න පුළුවන්ද බැරිද? ඒ ඔක්කොම තාමත් වැදගත් කරුණු කාරණා. ඉතින් ඒ නිසා ඒවා මේ පනත තුලින් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ පනත මම දකින්නේ හැරවුම් ලක්ෂයක් හැටියට මේ රටේ ව්‍යාපාර ප්‍රගතියට අවශ්‍ය වෙන තා වැදගත් හැරවුම් ලක්ෂය. අලුත් පනත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙරුවට පස්සේ තමයි මේ ඉඩම් පිළිබඳව හරියටම නියාමනයක් සිදු වෙන්නේ. ඊට පස්සේ තමයි මේවට ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න පුළුවන්. ජේදාසරාජ් පක්ෂ මහත්මයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්ව දේ තමයි මේක චීන කොලොනියක් බවට පත් වෙනවා කියලා. දැන් අපි තුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා කිව්වා ජනාධිපති සුමාන්තුමාට දුරකටින් කතා කරලා බොහොම මහත් විදිහට වෙන්න කියලා. එතුමාට වෙනම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඒකත් ඒකේ කිරීමත් ඒකේ සාධාරණත්වයක් තියෙනවා නේද? එතුමා එන අහන්න ඕනේ මෙතනදී. අපෙන් අහන්න තිබුණා. එතුමාට තේරෙන්නේ නැති දෙයක් තිබුණා නේද? ඒ කියන්නේ අහන්න තිබුණා. දැන් මේ චීන කොලොනියක් හැටියට කොතනද තියෙන්නේ මේ මේ බලතේ? කිසිම තැනක එහෙම අර්ථකථනය කරන්න පුළුවන් දෙයක් නැහැ. අඩුම තරමෙන් යම් කිසි තැනක තියෙනවා නම් චීනෙට බද්ධ වෙන විදිහට කරේ මේ දෙයක් එහෙම කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ අහුවා නම් මගෙන් ගෲප් එකේ මම පැහැදිලි කරලා දෙනවා. එහෙම අහුවේ නැහැ. පිට අවශ්‍ය මේ රටට
රටට ආයෝජනයේ ගලා යාමට වාතාවරණයක් හදන්න. අලුතෙන් රැකියාවල් 83000ක් අපි බිහි කරන්න හදනවා මෙතනදී. 2025 ඉඳලා බිහි කළ වැඩක් නැහැ. පුළුවන්තර ඉක්මනින් කරන්නට අවශ්‍ය. අන්න ඒ නිසා තමයි අපිට මේවා ඉක්මනින් කරන්නට අවශ්‍ය වෙන්නේ. වරාය නගරයේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ මෙරට චීන කොලනියක් බවට පත් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට එරෙහි වන බවයි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට තමාට ජීවිත තර්ජන එල්ලවන බවට අද දිනේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කර සිටියා. අද උදේ 9ට පමණ ජනාධිපතිතුමා මට කතා කරා දුරකථනයෙන්. මම බලාපොරොත්තු වුණා රටේ රාජ්‍ය නායකයා විදියට කතා කරන්නේ මේ පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක निराකරණය කරගන්නේ ඕන කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කරගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා පහත් මට්ටමින් මට කතා කරා. ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න. ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරනකොට ජීවිත ගැන අපිට බයක් තියෙනවා. අපේ දරු පවුල්වල සමාජිකයන්ගේ ජීවිත ගැන අපිට බයක් දැනෙනවා. ඒක නිසා තමයි මම මාධ්‍යයට මට කියන්න සිද්ධුනේ මෙවැනි තත්ත්වයක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා. ඒකම පොලිස් ප්‍රතිතුමාට මම මේ පිළිබඳව දැනුම් දුන්නා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් හැමදාම බෙල්ල දීපු අපිට මේ විදියට නම් ආණ්ඩුව සලකන්නේ ඉතින් අපේ ජීවිතවල වගකීම රටේ ජනතාවට බාර ගන්න කියලා කියනවා. පෝට් සිටි නගරය මම බදුවිල්ලුවෙත් නැහැ, මට ඒක ලියලා දෙන්න කියලා කිව්වෙත් නැහැ. වර්තමාන ආණ්ඩුව කියන්නේ චීනය විසින් නූල අතේ තියාගෙන නටවන රූකඩ ආණ්ඩුවක්. ඉතින් අපි බලන්නේ මේකෙන් මේ ආණ්ඩුවත් රටත් බේර ගන්න. මට ආරංචි විදියට අපේ අතිගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක සාමින්දරන් වහන්සේටත් ඒ වගේ ගර්ජනාවක් සිද්ධ කරලා තියෙනවා. අපි මේ රටේ දේශපාලන රාජ්‍ය නායකයෝ ආශ්‍රය කරලා තියෙනවා. ඒ හැම එකේම විවේචනය කරලා තියෙනවා. විවේචනය කරන්න සිද්ධ වුණ තැන්වලදී විවේචනය කරලා තියෙනවා තරහවලට නෙවෙයි. රට යා යුතු හරි මගට ඒගොල්ලන් ගන්න ඕන නිසා. හැබැයි මට කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම තර්ජනාත්මකව තියා ඔරෝල බලලවත් නැහැ මගේ දියා. මං හිතන්නේ මං වැඩියෙන්ම විවේචනය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද වෙනතෙක් මට කවදාවත් ඔරෝලවත් බලල නැහැ. දැක්ක තැන මල්ලි කියලා මාව වැළඳ ගන්නවා. කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම් පෙත පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර එම පනත් කෙටුම් පෙත සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේද අද දින අදහස් පළ කළා. මිය මැදමුළුන වලව්වේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහත්මයාටයි ගැනුම් කරුවටයි විකුණුම් කරුවට එකතුලා සාකච්ඡා කරලා යමු. එකඟතාවයකට එන්න පුළුවන්. ඒක උන්ගේ පෞද්ගලික ප්‍රශ්නය. හැබැයි මිය අපේ මාතෘභූමිය පිළිබඳව අපේ උපන් නූපන් પરම්පරාව පිළිබඳව ප්‍රශ්නය. එනිසේම ප්‍රශ්නය නිකන් මේසයක් උඩ තියලා කේක් ගෙඩියක් කපනවා වගේ කෑලි කෑලි අලෙවි කිරීම සඳහා කිසිදු අයිතියක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ ආණ්ඩුවට. ඔබ දන්නවා ඊ අභයාරාම පන්සලේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේ උරණ වීම අද ඔහු මාධ්‍ය සාකච්ඡාවක් කරා ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා බලයට පත්වීමේදී විජේදාස රාජපක්ෂ මහත්මයලා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්මයා මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දරන පොහොට්ටු පක්ෂය කියන පක්ෂී පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ විජේදාස රාජපක්ෂ මහත්මයා කියපු එක පිළිබඳව ඔහුට අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. ඉතින් ඊයේ කියපු එකට උත්තර දෙන්න තිබ්බා. ඔය කොහේ හරි ගමකට ගිහින්. එහෙම නැත්නම් මාධ්‍ය ඒකකයක් තිබෙනවා. ඒ මාධ්‍ය ඒකකෙන් ඒ පිළිබඳව ඔහුට ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ හැකි. එහෙමත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවක් තිබෙනවා. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටීම සඳහා පනත් කෙටුම්පතක් රජයේ විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබුවා. මේ කොමිෂන් සභාව සමාජිකයන් පහට නොඅඩු හතට නොඇරි සංඛ්‍යාවකින් සමන්විතයි. ඒ සමාජිකයේ පත් කරන්නේ මේ රටේ ජනාධිපතිවරයා. මේ පනතේ ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ සමාගම්වලට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ වරාය නගරය තුළ ආයෝජනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. මේ වරාය නගරය තුළ ආයෝජනය කරන්න පුළුවන් ඕනෑම නම් කරන ලද විදේශ විවාහාර මුදලක් නමුත් ශ්‍රී ලංකා රුපියල් වලින් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ පුරවැසි යම් කණ්ඩායමකට මේකේ ආයෝජනය කරන්න අවස්ථාව සැලසලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉඳන් කළු සල්ලි උපයපු පුරවැසියෝ. පිටරට ගිණුමක තියෙනවා නම් කළු සල්ලි උපයලා මේ වරාය නගරය තුළ ආයෝජනය කිරීමේ හැකියාව මේ පනත මගින් සැලසලා තියෙනවා.
යම් කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් වරාය නගරය කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගෙන තියෙන්න ඕනේ. දැන් ගෝල් පේස් එකේ කඩල විකුණන මිනිසයාට කඩල කරත්තේ තල්ලු කරගෙන ගිහිල්ලා වරාය නගරය තුල කඩල විකුණන්න ගිහිල්ලා අහු වුණොත් අවුරුදු දෙකක් හිරේ ලක්ෂ 30ක් දඩ. එතකොට මේක එක රටක් එක නීතියක් වෙන්නේ නැහැ. පෝට් සිටි සම්බන්ධ 50 කටුම් පත කොච්චර තක්කඩියක්ද කලේ කියලා කියනවනම් සිංගල අවුරුද්ද කාලේ 8 වෙනිදා දානවා මේගොල්ලෝ 50 කටුම් පත ඉදිරිපත් කරනවා. අධිකරණයට යන්න කාල වේලාවක් තිබුණා. කොහොම හරි අවදින් හිටපු සම්බ සිවිල් සංවිධාන කීපයක් සහ පුද්ගල කීප දෙනෙක් අධිකරණයට ගිහිලා තියෙනවා. නමුත් කකුල් දෙකම හපපු අබ්බගාතයෙකුට උඩ පැනලා නටපන් දුවපන් කවර නටන්න දුවන්න විදියක් නැහැ. එයාට අඩුගාන કૃතිම හකුල් දෙයක්වත් දෙන්න ඕනේ නටන්න දුවන්න පණින්න නම්. විජේදාස රාජපක්ෂල වෙච්ච දේ හිට ඔකල දෙන්න පුළුවන්. මොකද රාජපක්ෂ පවුලට කවුරුන් ලොකුනේ සමග පවුල ඇරෙන්න. ඒක නිසා කවුරු හරි කවදාහරි දවසක තමන්ගේ පවුල් පාලනයට විරුද්ධව නැගිටිනවා කියලා දැනගත්ත හැටිය එයාටත් ඕක ගොල්ල ගහනවා. මේ අතර කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද මෙලෙස අදහස් පළ කළා. මේක මේ වෙනම රටක් නෙවෙයි. දැන් ඔය මූදකොඩ කරපු කැලලක් තමයි වරායේ දිය කඩනේ හදලිවලා වරායේ ජැටි හදලා තියෙන්නේ. දැන් ඒක අපි දීලා තියෙනවා වෙන රටක් පාලනය කරනවා. නෑ ශ්‍රී ලංකාවේ රජය. හැබැයි හවුල් ව්‍යාපාර. ඒතොර මේකේ බිල් එක මවනවා. මෙන්න මේක නැති වෙනවා. මේවා නැති වෙන එහෙම වෙන්නේ නෑ. ඒක අමූලික බොරුවක්. අපේ රටේ මිනිස්සුන්ට තමයි මේක රැකියාව ලොක්කම ලැබෙන්නේ. දැන්ට මේ වෙන රට රැකියාව කරන හැම කෙනෙකුම වගේ ඔක්කොම මේ ලංකාවේ මිනිස්සු. පෝත් සිටිය ගත්තාම ඒක මහින්ද රාජපක්ෂගේ කාලේ එතුමා මේක සින්නක්කර දීලා තිබිච්ච කොටසක් අපි ඇවිල්ලා යහපාලන ආණ්ඩුව කාලේ බදු ක්‍රමයකට වෙනස් කරගත්තා. නමුත් ඒ මොන දේ කළත් අපිට පැහැදිලි රාජපක්ෂ මැතිතුමා කියනවා වාගේ මේක චීන කොලනියක් බවට පත් වේගෙන යනවා. ඇතුල් වීමේ ප්‍රශ්න තියෙනවා පිටවීමේ ප්‍රශ්න තියෙනවා මේ ආණ්ඩුව දැනට ෆේල්. ඒක පැහැදිලිව පේනවා. සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා. ඒ පූර්ව භාග 6:40ට යෙදුණු සුබ මොහොතේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල සිටුවීමේ නැකත අද පෙරවරු 6:40ට යෙදී තිබුණා. එය අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අඟුණුකුල පැලැස්ස පිහිටි සිය නිවසේදී නැකතට පැලයක් තේමා කර ගනිමින් අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදු කරනු ලැබුවා. ජෝතිර්ෂ වේදිනුත් කියනවා අද පරිසරයේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ අය. ඉතාමත් කැමැත්තෙන් ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයත් එකතු වුණා. මේ වැඩ පිළිවෙලට සෑම අවුරුද්දකම නැකතට පැලයක් සිටින වැඩ පිළිවෙල දීපු යාප්තෝත් ආත්ම කරන්න. අපි ළමන අවුරුද්දේ මීට වැඩිය සාර්ථකව මේ කටයුත්ත කරනවා. අනිවාර්යයෙන් මට විශ්වාසයක් තියෙනවා ළමන අවුරුද්ද අපිට ගින සාර්ථකවක් කියන්න පුළුවන් මේ. එකම වෙලාවට එකම දිනක මිලියන ගණනක් පැලඉන්දන රටබවට අපි රටපත් වෙන පුළුවන්කම ලැබේ කියලා විශ්වාසයක් තියෙනවා. අපි වාර්තා තිබුණත් නැතත් ඉනස් වාර්තාවලට වැඩි හොන අපේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න. සුරකමුට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණයේ ඉහළ නැංවීමේ අරමුණින් පැල ලක්ෂ 20ක් සිටුවීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන් රාකම දියගල ළමා උද්‍යානයේදී අද ආරම්භ කෙරුණා. මෙතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලත නැකතට පැලක් සිටුවීම තේමා කර ගනිමින් පැල රෝපණය කළේ මේ ආකාරයෙන්.
දමන්නේ රුකම්පුජ්ජ කුදුයි පරිතරේ කුදුයි මිනික් ගජ්ජුන්ට ජීවත් වෙන මන් දෙන්න අමාරු තමයි මෙයත් මේ ඉපදුම් පුජ්ජ මන්දොවිච්ච භූමියට මේ බිම් පුජ්ජට කළගුණ සැලකීමක් හැටමට මන්ද කරන්නේ ඉතින් මේ කළගුණ සැලකීම මන්ද කරන්න මෙයත්න්ට ක්‍රම දෙකමයි තිබෙන්නේ එකක් තමයි මෙයත් ජීවත් වෙන මන්ද වෙලා රඳන කාල මැච්චේදී මෙයත්න්නේ අත් පුජ්ජෙන් පැල පුජ්ජක් හිතුම් පුජ්ජ මන්ද කරන එකම මේ බිම් පුජ්ජ අනිත් එකම තමයි මෙයත් මියබට දැම්මට පස්සේ මෙයත්න්නේ මේ කතු පුජ්ජ මස් පුජ්ජ මේ භූමියට මෙයත් දාන පුජ්ජ හැටමට හැනුව කලන්නේ ඒතන තමයි කතා දමන්නේ භූම දානෙ असीमित आशावान वेनुवेन सीमित वन संपत विनाश नोकल हेतु पव विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा रुहनु जातिक वनोद्याने पवती उत्सवेकट एक्वेमिन विपक्ष नायक वर्या मेमा अधास पलकला යාල කලාපයේ කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ 3ක් වටිනා පුටු පරිත්‍යාග කිරීමේ පළමු වෙන්න රුහුණු ජාතික වනෝද්‍යානයේදී අද පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නව වසර වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහනටද විපක්ෂ නායකවරයා එක් වුණා. ලෝකයේ තිබෙනවා හරිත පක්ෂ ඉංග්‍රීසියෙන් කියන්නේ ග්‍රීන් පාටි කියලා. යුරෝපයේ විශේෂයෙන්ම ওই හරිත පක්ෂ දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මම නියෝජනය කරන සමගි ජන බලවේගයත් ලංකාවේ එකම හරිත පක්ෂය බවට අපි පහුගියදා ප්‍රකාශයට පත් කරා. අපි කිසිම දේශපාලනයක් සම්බන්ධ කරගන්න නැතිව තමයි මේ පරිසරික වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ පරිසරය ආරක්ෂා වන්නේ මේ වනෝද්‍යානය ආරක්ෂා වන්නේ නිලධාරී මහත්මීන් නිසා. පහසුකම් සීමිතයි. දුෂ්කරතාවෙන් රසක් තිබෙනවා. දුෂ්කරතම රාජ්‍ය සේවාව මම හිතන ආකාරයට වනජීවී ශාස්ත්‍රයේ රාජ්‍ය සේවාව. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ රටේ සියලුම දෙනා අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නට අපි රටක් හැටියට කැප වෙන්නට ඕන. කෙටි කාලීන මධ්‍ය කාලීන තීන්දුව දිහා අවධානය යොමු කරනව පමණක් නොව මේ රටේ බිහිවන්නට සිටින මතු පරපුර වෙනුවෙන් පරිසර සුරක්ෂිත වූ දේශයක් නිර්මාණය කරන්නට අපි හැමෝම අපකැප වෙලා කටයුතු කරන්නට ඕන. රටේ තිබෙන පරිසර සම්පත සීමා සහිතයි. මේ අසීමිත ආශාවන් සමනය කරලා අපි අපේ රටේ තිබෙන සීමිත සම්පත ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට ඕන. සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් ඉදිරියට ඇත්තේ හිස තෙල් ගෑමේ සහ රැකී ආරක්ෂා සඳහා පිටත් ව්‍යාමේ නැකත් චාරිත්‍ර පමණයි. අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිස තෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:10ට දකුණු දිශාව බලා හිසට නුගපද්ද පායට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්. රැකී ආරක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දී කිරිසහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා. දිවෙනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එළ වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයටයි. මේ අතර පළාත් කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක තුනකට නායෑමේ අනුතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඊයේ දින වැඩිම බලපෑමක් එල්ල වූ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 204ක පුද්ගලයන් 847 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම හානිය මහනුවර ගඟවට කෝරළේ ප්‍රදේශයට සිදු ඇති අතර ඊට අමතරව මැද දුම්බර, පාත දුම්බර, හාරිස්පත්තුව, තුම්පනේ සහ පාත හේවා හැට ප්‍රදේශවලටද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.
මේ අතරාධික වර්ෂාවත් සමග මහනුවර හන්තාන තපෝදාරාම විහාරස්ථානයේ පැතිබැම්ම කැඩී ගොස් ඇතුළු වූ ජල පහරට හසුව විහාරස්ථානයේ දේපළ රැසකට මෙලෙස හානි සිදුව තිබුණා. මෙතරද දහවල් කාලයේදී හාලියල ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග හාලියල නගරයේ මන්මා බාත් ජලයෙන් යටවී ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා. එලෙස ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග හාලි ඇල අන්තුඩුවාවල ප්‍රදේශයේ නිවසක් මතට අසල කොස්ගසක් මෙලෙස කඩා වැටී තිබුණා. අනතුරින් නිවසයන්ට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. මෙතර බෝම්බුරු දියැල්ල නැරඹීමට ගිය පිරිසක් අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දියැල්ලේ වතුර වැඩිවීමත් සමග නැවත පැමිණීමට නොහැකිව සිරව සිටි අතර පොලිසිය සහ ඌව පර්ණගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන් ඔවුන් බේරා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණා. එමෙන්ම මාතලේ විල්ගමුව හීරින් ගඟේ දියනෑමට ගිය පිරිසක්ද අධික ජලයත් සමග නැවත පැමිණීමට නොහැකිව සිටියදී පොලිසිය සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ විසින් සිදු කළ මෙහෙයුමකදී ඔවුන්ගේද දිවි ගලවාගෙන තිබෙනවා. මේ අතර මොලතිව් කන්නිමුරුප්පු ප්‍රදේශයේ සිදු වූ අකුණුසැර වැදීමකින් ගොවිතැන් කටයුතු සිදු කළ ගොවීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. එමෙන්ම මඩකල්පුව මලයාර්කට්ටු ප්‍රදේශයේද ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ අකුණුසැර වැදීමෙන්. මේ අතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් උතුර උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත් මොලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කරනවා. එමෙන්ම නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මොලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. නොසලකිලිමත් රියදාවනේ හේතුවෙන් ගත වූ දෙදින තුල පමණක් වටිනා පුත්කල ජීවිත 30ක් අහිමි වී තිබෙනවා. මේ අතර අද කුලියාපිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 16 හැවිරිදි දැරියකටද දිවි අහිමි වුණා. අපරීක්ෂාකාරී බව හා නොසලකිලිමත් බව හේතුවෙන් වටිනා ජීවිත මහමග අහිමි වීමේ පුවත් මේ දිනවල බොහෝ සෙයින් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. වයස අවුරුදු 16ක දැරියක් හට මෙලෙස දිවි අහිමි වූයේ තවත් අපරීක්ෂාකාරී රියතුරකුවේ නොමනා රිය දහවණේ හේතුවෙන්. කුලියාපිටියේ සිට කුරුණෑගල බලා දහවණේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වාහන පෙළකට වැරදි ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කුලියාපිටියේ සිට කුරුණෑගල බලා දහවණේ වූ පෞද්ගලික බස් රථයක් කුරුණෑගල සිට කුලියාපිටිය දෙසට ගමන් කරමින් තිබූ ශ්‍රී රෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ශ්‍රී රෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලින් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස අපරීක්ෂාකාරී රියදාවනේ හේතුවෙන් ගත වූ දෙදින තුන පමණක් අහිමි වී ඇති වටිනා ජීවිත සංඛ්‍යාව 30ක්. පසුගිය අප්‍රේල් 14 වෙනි දින රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 14ක් පමණ වෙනවා. ඊයේ දින 16ක් පමණ වෙනවා. ඒ අනුව පැය 48ක කාලය තුළ රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 30ක් පමණ වෙනවා. 14 වෙනි දින 74කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබුණා. ඒ වගේම ඊයේ දිනත් 80කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබෙනවා රියානතුරු වලින්. ඒ අනුව පැය 48ක කාලයක් තුළ රියානතුරු වලින් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 150කට ආසන්න වෙනවා. මේ කනගාටුදායක තත්ත්වය පාලනය
කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වී ක්‍රියා කළත් ජනතා ඔබගේ සහය මාර්ගය භාවිතා කරන ඔබගේ සහය රියදුරන්ගේ සහය නොමැතිව එය පාලනය කිරීමට හැකියාවක් නැහැ. මේ අතර පේදුරුතුඩුවේ මාර්ග බාධකයකදී අනනතකා ධාවනය කළ කැප්‍රතේකට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඉදිරියෙන් සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් යටකර පලා යාමට අදාළ කැප්‍රතේ උත්සාහතර ඇති බවයි. දැනට අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ හයක් තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර තිබෙනවා. පක්ෂවල අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ හයක් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා මහතා සඳහන් කළා. එලෙස අක්‍රිය කරන ලද පක්ෂවල තනතුරු සම්බන්ධයෙන් මතුවේ ඇති නෛතික ගැටලු හේතුවෙන් අදාළ පක්ෂ අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී තිබෙනවා. එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව හෝ එසේත් නොමැතිනම් පක්ෂ අභ්‍යන්තර පාර්ශවයන්ගේ එකඟත්වයකින් අනතුරුව අදාළ පක්ෂ කෙරෙහි බලපවත්නා తాවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එමෙන්ම අදාළ නෛතික කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවකාශය නොලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් සොයා පොලිසිය අතුරුපැදි සංචාර අද සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර COVID-19 වෛරසය අසාධනේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර වයස අවුරුදු 34ක පුද්ගලයෙකුද ඒ අතර වීම විශේෂත්වයක්. COVID-19 වෛරසය ආසාදනේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 34ක පුද්ගලයෙක් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 608ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 212 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතින් 167 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් වන අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 33ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 32ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 31ක් වාර්තා වී ඇති අතර ඉදිරි ආසාදිතින් 71 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුත්කලින් සොයා විශේෂ ජංගම සංචාර මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුම අද සිට එළමෙන සති අන්තයේදීත් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අවුරුදු උත්සව ඇතුළු අනිකුත් අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් ජනතාව අවධානය ලබා දිය යුතු බවයි. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වී තිබෙනවා. හින්දු පැතිමතුන් මිලියන සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භ මේලා උත්සවයේ පසුගිය දින දෙක තුළ ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනයකට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය සෞඛ්‍ය අංශ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය කොවිඩ් සුනාමියකට සමාන කර තිබෙනවා. කොවිඩ් වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැලකෙන ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට සිදු විය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා පවසනවා. අමරිකාවේ රූපවාහිනී වැඩසටහනක් සමග සමුක සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පූර්ණ එනත්කරණයේ වර්ධනයක් ලෙස එලෙස තුන්වන මාත්‍රාවක් මාස 6ත් 12ත් අතර කාලයක් තුළ ලබා දිය යුතුයි සලකා බලමින් සිටින බවයි. දැන් රටවට අපවත් කිහිපයක් හෙටේ. වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මන්සන්ධිය අසලදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. වැලිමඩ චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල් 55කට වියළි ආහාර ලබා දී තිබෙනවා. කොත්මලී පොලිස් පළ ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවති සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මාමා විසින් බෑනාට මුගුරකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.
अमेरिकानु डॉलर एट सापेक्षव श्रीलंका रुपयल ये दिन अव प्रमाण वीमत समग अमेरिकानु डॉलर एक विकुनु मिल रुपया देशीय हतराई सत हेट देखा क्लिस वार्ता बुना किसे वेतात अद दिन श्रीलंका रुपयले अगय इहल गोसति बाव महाबैंक वार्ता पेन वादिनवा एनु एक्सत जनपद डॉलर एक विकुनु मिल रुपया देशीय एकाई सत विसी अटक लेसाई सटहन बुई එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මිනිමාවට පත්වනවා යලිත් හමෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න